ගරු ස්වාමීන් වහන්ස මේ ආකාරයට ජාතක කතාවන්හි එන තිරිසන් සතුන් දහම පිළිබඳව සිත පහදවාගත් ප්‍රවෘත්තීන් අපි ශ්‍රවණය කළා කියනවා. එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? නෑ මෙහෙමයි නෝ තිරිසන් සතුන්ට ප්‍රසාදයක් සකස් කරගන්න පුළුවන්. නමුත් මේ තිරිසන් සතුන්ට නිවන් අහුවතේට කඩාල යන්න බෑ. සීල සමාධි ප්‍රඥා මාර්ගයක් වැඩෙන්නේ නැහැ. අරක්ෂාංගේ මාර්ගයක් වැඩෙන්නේ නැහැ. නමුත් දැන් අපි හිතමු දැන් අර ඔයනි අවස්ථාවට පත් වෙච්ච ගෙම්බෙක් ගැන මං අහලා තියෙනවා සූත්‍රයක කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැමදාම උදේට බුදුරයන් වහන්සේ ඊට ඉස්සෙල්ලා දවසේ දේශනා කළා වූ සූත්‍රයන් සජ්ජායනය කරනකොට මේ හැමදාම උදේට මෙතන මේ කසල ගොඩක් තියෙනවා. මේ කසල ගොඩට එන ප්‍රේතේකුයි ප්‍රේතම්මා කෙනෙකුයි ඉන්නවා. එතකොට මේ ප්‍රේතම්මා මේ හඳ ශ්‍රවණය කරලා තේරෙනවද? පංච නීවරණ යටපත් වෙලා ඒ නිසා මෙයා දිව්‍ය ස්වභාවයන්ට පත් වුණා කියන සිද්ධියක් තියෙනවා. ඒ වගේම ගෙම්බෙක් බණ කියන වෙලාවේ ඒ බණ ශ්‍රවණය කළා නෙමෙයි, නුවණින් මෙනෙහි කළා නෙමෙයි. දැන් කොතන හරි නෝනා අපි හිතමු දැන් මෙතන හිතන්නකෝ දැන් මෙතන රචින්න පෙට්ටියක් පත්තු කරනවා කියලා. රචින්න පෙට්ටියක් පත්තු කළොත් අපි තුන මොකද සකස් වෙන්නේ? පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච ඔය විසිරුණ ස්වභාවය බය ස්වභාවයක් තමයි අපි සකස් කරන්නේ. තේනවා? නමුත් මෙතන ඉඳන් අපි ගාන්ඨාරයක් ගහනවා නම් හේවිසියක් ගහනවා නම් අපි තුර වෙන දෙයක් සකස් වෙනවද? නෑ. අපි තුල සංහිඳුන හිතක් තමයි සකස් වෙන්නේ. ඒතකොට නෝනා අධික සංගීත භාණ්ඩ යොදලා සින්දුවක් කියන තැනකුත් ස්වාමින් වහන්සේ කෙනෙක් මිහිරි හඬකින් බණක් කියන තැනකුත් හිටියොත් හිත සංසුන් වෙන්නේ කොතනද? ස්වාමීන් වහන්සේලා බණ කියන තැන නේද? ඒ වගේ අර ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තියෙනා වූ මිහිරි ස්වභාවය, තියෙනා වූ සංයමය, ඒ තියෙනා වූ විනයකාමී බවට අර සතාගේ පංච නීවරණ යටපත් වෙනවා. එයා මේ හඬට හොඳින් කන් දීගෙන ඉන්නවා. නමුත් එයාගේ නුවණින් මෙනෙහි කරන්න එයා දක්ෂ නැහැ. ඒ කන් දීගෙන ඉන්නකොටම එයා යම් විදියකින් මැරුණොත් මරණ වේලාවේ නෝනා ඊළඟ ප්‍රතිසන්දිය සුගතිගාමී සුගතිසන්දියක් වෙන්න පුළුවන්. මොකද පංච දීගෙන යටපත් වෙච්ච හිතකුණුයි ඒ සතා මැරේ. දැන් අර මල්ලිකා විසම අසිරිසි දාණය දීලත් පණුකුලයකයි ඉපදුනේ. දේන අසිරිසි දාණය කියන්නේ නෝනා මේ ශාසනයක එක්කනයි අසිරිසි දාණය දෙන්නේ. දෙන්නෙකුට ඒක දෙන්න බෑ. ඕනම ශාසනයක එක්කෙනයි අසිරිසිදානේ පූජා කරන්නේ. ඒතර ගෞතම බුදුරයන් වහන්සේගේ ශාසනයේ අසිරිසිදානේ පූජා කළේ කවුද? කොසල් රජුගේ මල්ලිකා විසල්. ඒකට නොනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නම ඉන්නෝනේ. ඇත්තු 500 දෙනෙක් ඉන්නෝනේ. රාජ කන්‍යාවන් 500 දෙනෙක් ඉන්නෝනේ. මුතුකුඩ 500ක් තියෙනෝනේ. එදා වියදම හැටියට කෝටි ගාණක් ධනයක ඒසා පින්කමක් කරලා ඒසා අසිරිසි දානේ දීලා අවසානයේ මල්ලිකා විසව මැරෙන වෙලාවේ කාමයේ වරදවා හැසිරීමේ චිත්තයක් මතුවලා පණුකුලයකටයි වැටෙන්නේ. ඒකෝ දැන් එයා පණුකුලයක ඉන්නවා ගැඩවිල් කුලයක. සතියකට පස්සේ ගිහිල්ලා ශාස්ත්‍රීය දිව්‍යතලයක ඉපදෙනවා. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් ගැඩවිලා කොහොමද දෙවියෙක් උනේ කියලා. ඒතකොට මේ ගැඩවිලා දෙවියෙක් උනේ නෝනා ඒ ගැඩවිලාගේ තියෙන අකුසල් චිත්තය නිසා උපාදාන පත්‍යා බව කියන ධර්මතාවයේ තුල ආයතෙන්ට වැටුණා. වැටුණත් මේ විඥානය කියන්නේ නෝනා ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ගලාගෙන යනා උදයක්. ඒ ගලාගෙන යනා උදේ අතීතේ රුවගුණ අතීතේ කුසල් අකුසල් ශක්තියින් කැටි වෙලන් ගලාගෙන යනවා. එතකොට මේ පණුකුලේ පණුවා අතෙන්ට වැටිලා දවස් හතක් යනකොට එයාගේ පින නිසාම එයාට එකපාට ආලෝකයක් පේන්න පුළුවන්. ඒ ආලෝකයේ උපාදානය වෙච්ච ගමන් මැරෙද්දී එයා ශාස්ත්‍රීය දිව්‍යතලයේ මොකද අර පින නිසා මෙයාට එක ආලෝකයක් උපාදානෙ වෙන දෙයක් නුවණින් ගලපන්න බෑ ගැඩවිලාට. නුවණින් ගලපලා මරණ වෙලාවේ මේ හිත අනිත්‍යයි කියලා දකින්න බෑනේ ගැඩවිලෙකුට. නමුත් එයාට පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ගැඩවිලාටත් ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හයක් තියෙනවා. මොකද ආයතන හයකින් තොර සත්‍යෙක් මේ ලෝකෙ නැහැ. මොකද ඕනෑම සත්‍යෙක් පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යට. ආයතන හය තුලින් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ නිසා වේදනාව සිද්ධ වෙනවා. මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුලයි ඕනෑම සත්‍යෙක් ගමන් කරන්නේ. එහෙනම් අර අසිරි දාණය දුන්නේ මල්ලිකා බිසව පණුකුලයේ ඉපදිලා දවස් හතක් යනකොට එයාගේ අතීත පුණ්‍ය ශක්තිය නිසා එයාට එකපාරට ආලෝකයක් තමයි සකස් කරලා පෙන්වන්නේ. ඒ ආලෝකේ උපාදානය කරගත්තම දිව්‍යතලයේ දිව්‍යාංගයක් වෙලා උපත්ති සකස් කරගන්නවා.